1980 කොළ කොද වේගපන්දු යන බලකාය හැදින්වුවේ ලොයිඩ්ගේ යකඩ රෑන කියලා. කොද වේගපන්දු බලකාය ඒ වෙද්දී ඒ තරම් ප්‍රබල එකක්. කොද කණ්ඩායමට එරෙහිව ප්‍රතිහරඹයේ යෙදෙන එක ගැන එක වතාවක් එංගලන්ත ක්‍රීඩකෙක් හරි අපූරු කතාවක් මාධ්‍යයට කියලා තිබුණා. ඔහු කියලා තිබුණේ කොද වේගපන්දු යවන්නට මුහුණ දෙද්දී මට දැනෙන්නේ පොල්ලොත්තක් මැද තනි විලා ඉදදී ගෝරිල්ලෙක් ගලකින් ගහන්න දුවගෙන යනවා වගේ හැඟීමක්. ඒ විදිහ දරුණු ආක්‍රමණයක් නැති වුණත් ඒ යකඩ රෑනේ නෂ්ටාවශේෂ තාමත් ඉතුරු වෙලා තියෙනවා කියලා පෙන්වන පන්දු යවීමක් ශ්‍රී ලංකාවයි කොද කණ්ඩායම අතර දෙවැනි තරගයේදී සානෝන් ගේබ්‍රියල් පෙන්නුවා. ඒ තරගයේ ගේබ්‍රියල් ලංකාවේ කඩලු 13ක් දවාගත්තේ කොද උපන්දු යවන්නේ ටෙස්ට් තරගයක පෙන්නපු ඉහළම පන්දු යවීමේ දක්ෂතා අතරේ තුන්වෙනි තැනට තමන්ගේ නම සටහන් කරගනිමින්. කොද ක්‍රීඩකයන් අතර ටෙස්ට් තරගයක හොඳම පන්දු යවීම වාර්තා කරලා තියෙන මයිකල් හෝල්ඩින්. කොද ක්‍රිකට් ස්වර්ණමය යුගයේ වේගපන්දු බලයනී ප්‍රබලම පුරුකක් වුණ හෝල්ඩින් 1976 දී එංගලන්තයට එරෙහිව ලකුණු 149කට කඩලු 14ක් දවා ගැනීම තමයි කොද උපන්දු යවන්නෙකුගේ හොඳම පන්දු යවීම විදිහට සටහන් වෙන්නේ. මේ වාර්තාවේ දෙවෙනි තැන ඉන්නේ යකඩ රෑනේ අවසාන පුරුකක් විදිහට ක්‍රිකට් විචාරකයෝ හඳුන්වන කර්නි වෝල්ස්. වෝල්ස් 1995 දී නවසීලන්තයට එරෙහිව ලකුණු 55කට කඩලු 13ක් දවාගෙන තමයි වාර්තාවේ දෙවෙනි තැන ඉන්නේ. වාර්තාවේ තුන්වෙනි තැන දිනාගත්ත ගේබ්‍රියල් ලංකාවේ කඩලු 13ක් ලකුණු 121කට දවාගෙන තමයි මේ විශිෂ්ටයෝ අතරට තමන්ගේ නම සටහන් කරගත්තේ. ගේබ්‍රියල්ට පස්සෙන් මේ වාර්තාවේ ඉන්නේ තවත් සුපිරි ක්‍රීඩකයෝ දෙන්නෙක්. ඒ තමයි ඇන්ඩ් රොබර්ට්ස් 1975 ඉන්දියාවේ කඩලු 12ක් ලකුණු 121කට දවාගත් අවස්ථාවත් 1994 දී එංගලන්තයේ කඩලු 11ක් ලකුණු 84කට දවාගෙන ලියම්රෝස් පෙන්පු දක්ෂතාවයක් තමයි කොද ක්‍රීඩකයෝ පෙන්පු හොඳම ටෙස්ට් පන්දු යවීම අතරේ ඉහළින්ම තියෙන්නේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එකට subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් තොරතුරු සමගින් තවත් අලුත් වීඩියෝකින් හමු වන තුරු ක්‍රිකට් ලංකාව වෙතින් ඔබට සුබ දවසක්.